ऑनलाइन स्कूल यूट्यूब चैनल के प्रियालव सादरेन पिलिगन्नवा इतिन निवर शिष्यत्व विभागेट गिय अपे हपनुंटत् हतर वसर तुन वसर इगन गन्न मगे दुवल पुतालटत् इतामत् वेदगत् वेन मेवर शिष्यत्व विभागे आपु प्रश्न पत्रे आपु रूपमे प्रश्नत् एवट उत्तरत् कियल देन्नई मे हदन्ने इतिन मगे दुवल पुताला ऑनलाइन स्कूल किन यूट्यूब चैनल तेक्क सब्सक्राइब करला अत्वल बंद गन्न किन लिंगतु आराधने अपि एनम बलमु ए मुनवद कियला मे तमय दुवे पुते 2021 वर्षे संदहा शिष्यत्व विभागेट आपु पिंतूर सहित प्रश्न टिक मेतीन दुवे पुते रूपमय पलवेनी प्रश्न पहात रूप तुरेन एकक वेनसा कैत एम रूपय तोरन्न इतिन दुवे पुते मे रूपातरेन एक रूपयक वेनसलु इतिन ए रूपय तोरन्नई तियेन्ने इतिन बेलु बेलमटना अपिट वेनसा तेरेन्ने नमुत ओया होंदिन बेलुवट पस्से पलवेनी रूपे मेद तियेन गस देक तीन विधियाई अनित रूप देखे ये मेद तीन गस देखाई अतर पहदिलियुम वेनस पेनो दिवनी रूपे तुंगिनी रूपे ये मेद तीन पोल गस देक लंग मेला तीयने नमूत पलविनी रूपे पोडक ऐत वेला तीयनो एनिसा मे पलविनी प्रश्ने संदा निवरदि पिलितुरतमाई पलविनी एक प्रश्न अंक देक एकम कांडेट अतुलत किरीमट वडात्म सुदुसु द्रव्य देख मुनुवाद कील तमय आने एकम कांडेकट अतुलत्करण सुदुसुम देवल देख मुनुवाद कील तमय मे प्रश्न दि आने इतिम पलविनी रूपेन्तीयनो अत्बैग्गिका दिविनी रूपेन्तीयनो तोप्पिया तुंगिनी रूपेन्तीयन्ने अते बंदिन्न पुलुवन ओरलोसुवा ईट पस्से तीयनवा सपत्तु देका अंतिमट तीयनवा कुडेया ඉතින් අපි එනම් බලමුකෝ පිළිතුරුත් එක්ක මේ සම්බන්ධතාවය කොහොමද කියලා පළවෙනි පිළිතුර විදියට තියෙනවා ඔරලෝසුව සහ සපත්තු. ඉතින් මේකෙදි නම් ඔරලෝසුවයි සපත්තු දෙකයි ගත්තට පස්සේ ලොකු සම්බන්ධතාවයක් අපිට පේන්නේ නැහැ. ඒ වගේම දෙවෙනි පිළිතුර බැලුවාම බෑගේ සහ කුඩේ. ඉතින් මේ දෙකෙත් ලොකු සම්බන්ධතාවයක් නැහැ. තුන්වෙනි පිළිතුර බැලුවට පස්සේ සම්බන්ධතාවයක් තියෙනවා ඒ තමයි තොප්පිය සහ සපත්තු නේද තොප්පිය දානවා හිස ආවරණය කිරීමට නැත්නම් ආරක්ෂා කිරීමට අවුෙන් වැස්සෙන් ආරක්ෂා කරන්න අපි තොප්පිය බලඳිනවා ඒ වගේම සපත්තු දෙක පාවිච්චි කරනවා අපේ තියෙන කකුල් වල යටිපතුල් ආරක්ෂා කරන්න ඒ නිසා දෙවෙනි ප්‍රශ්නයේ සඳහා නිවැරදි පිළිතුර විදියට තුන්වෙනි පිළිතුර අපිට හඳුනා ගන්න පුළුවන්. ප්‍රශ්න අංක 3. පහත රූප වලින් දැක්වෙන වාහන ඒවා අතර ඇති හොඳම සම්බන්ධතාවය මත කාණ්ඩ දෙකකට වෙන් කළ හැකි ආකාරයේ කුමක්ද කියලා තමයි යන්නේ. මේ තියෙන රූප දිහා බලලා සමාන කාණ්ඩ දෙකකට බෙදන්න පුළුවන්. देवल मुनोवद कील तमयानी इतकोट पलविन रूपे तेनो बस रतया देविनी रूपे तेने अहस्य अनाभ तुंगिनी रूपे तेनम बाइक हतेन रूपे हेलिकॉप्टर मेकिट बेलूबल मेटम की अन्न पुलवा वैंडकाई बाइक अन्नी पारे नमो अहस्याना वाई हेलिकॉप्टर अन्नी अहसी एनी समय निवरदी पीली तुरतम्मा ए सी सह बी डी देविनी पिलितुर प्रश्न अंक 4 पहत रूप वेलिन देक्वेन सत्व वर्ग देखकट पमनक अदालवन प्रकाशे कुमाद पहत रूप वेलिन सत्व वर्ग देखकट पमनक अदालवन प्रकाशे कुमाद केला हन अपि बलमु को एना मे प्रकाश मुनवद केला पलवेनी प्रकाशे तमय शाकमय आहार गण සිංහයා ශාකමය ආහාර ගන්නේ නැහැ. නමුත් වඳුරත් ශාකමය ආහාර ගන්නවා. මොකද එයා කොළ කනවා. හරකත් ශාකමය ආහාර ගන්නවා. එයා තනකොළ වගේ දේවල් කන නිසා. දෙවෙනි පිළිතුර තමයි තුරු මත ජීවත් වෙයි. ඉතින් තුරු මත ජීවත් වෙන්නේ වඳුරනේ.
අනිත් දෙන්න තුරුමත ජීවත් වෙන්නේ නැහැ. තුන්වෙනි පිළිතුර තමයි කිරිබී වැඩේ. මේ තුන් දෙනාම කිරිබී වැඩෙනවා. ඒක නිසා පළවෙනි පිළිතුර තමයි හරි. මොකද සත්ව වර්ග දෙකකට පමණක් අදාළ එකනේ නේද? එහෙනම් ශාකමය ආහාර ගණය කියන පිළිතුර තමයි හරි. ප්‍රශ්න අංක 5. කොටුව තුල ඇති රූපය සකස් කර ගැනීම සඳහා ඒ අයුරින්ම සාදාගත යුතු රූප දෙක මොනවාද? ඉතින් මේ කොටුව තුල තියෙන රූපය හදා ගන්න පුළුවන් රූප දෙක මොකද්ද කියලා තමයි අහන්නේ. ඉතින් ළමයා ඉන්නවා දකුණු පැත්ත බලාගෙන නේද? එහෙනම් ඒ ළමයා වැරදි නේද? දකුණු පැත්ත බලාගෙන ඉන්න ළමයා තමයි පිරිමි ළමයා තමයි සි. එතකොට ගෑනු ළමයා ඉන්නවා වම් පැත්ත බලාගෙන නේද? එතකොට වම් පැත්ත බලාගෙන ඉන්නේ B කියන ගෑනු ළමයා. එහෙනම් නිවැරදි පිළිතුර තමයි B සහ C තුන්වෙනි පිළිතුර නේද? ප්‍රශ්න අංක 6. පහත දක්වන්නේ රුපියලේ රුපියල් 2 සහ රුපියල් 5 කාසි 3 බැගින් තබා ඇති ගොඩවල් 3කි. නේද? රුපියලේ කාසි 3ක් තියෙනවා, 2 කාසි 3ක් තියෙනවා, 5 කාසි 3ක් තියෙනවා. එක් එක් ගොඩකින් කාසි 1ක්ද, තව ගොඩකින් කාසි 2ක්ද, අනෙක් ගොඩෙන් කාසි 3ක්දගෙන සැකසිය හැකි අඩුම මුදල කීයද? එක ගොඩකින් එක කාසියකුත්, තව ගොඩකින් කාසි 2කුත්, අනිත් ගොඩෙන් කාසි 3කුත් දාලා හදන්න පුළුවන් අඩුම මුදල කීයද කියලා තමයි අහන්නේ. ඉතින් මේකෙදි අඩුම මුදල හදන්න නම් වැඩි කාසි ගණනක් ගන්න ඕනේ අඩුම අගයක් තියෙන කාසි ගොඩින්. එහෙනම් අපි කාසි ගන්න ඕනේ රුපියලේ තියෙන කාසි වලින් තමයි කාසි 3ක් ගන්න ඕනේ. ඊට පස්සේ ටිකක් වැඩි මුදල තමයි 2 නේද? එතකොට ඒකෙන් ගන්නෝ කාසි 2ක්. වැඩිම අගයක් තියෙන ගොඩෙන් ගන්නෝ 1 කාසියක්. එහෙනම් රුපියලේ කාසි 3යි කියලා කියන්නේ රුපියල් 3යි. 2 කාසි 2යි කියලා කියන්නේ 2ව 2ක් කියන්නේ 4යි. නේද? එතකොට 5 කාසි 1ක් කියන්නේ 5යි. පළවෙනි ගොඩෙන් ගන්නෝ රුපියල් එතකොට 3. දෙවෙනි ගොඩෙන් ගන්නවනේ 4ක්. එතකොට 3යි 4යි 7යි. 5 කාසි ගොඩෙන් ගන්නෝ 1ක්. එතකොට 7යි 5යි 12යි. එහෙනම් මේකේ නිවැරදි පිළිතුර තමයි රුපියල් 12. ප්‍රශ්න අංක 7. පහත දක්වන්නේ ත්‍රිකෝණ 3කි. එම ත්‍රිකෝණ 3 සාදා ගනිමින් සකසා ගන්න පුළුවන් රූපය මොකද්ද කියලා තමයි අහන්නේ. ඉතින් පළවෙනි රූපය ගත්තට පස්සේ අපිට නිවැරදි රූපයේ විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒ කොහොමද? ඉතින් බලන්න මේකේ පළවෙනි රූපයෙන් උඩ තියෙන පළවෙනි රූපයෙන් මේක ඇල කරලා ගත්තට පස්සේ වම් මත පැත්තේ තියෙන ත්‍රිකෝණය හැදෙනවා. ඊට පස්සේ දෙවෙනි උඩ තියෙන ත්‍රිකෝණය ගත්තට පස්සේ දකුණු අත පැත්තේ ත්‍රිකෝණය හැදෙනවා. තුන්වෙනි රූපයේ මැදට දාගත්තට පස්සේ ඉතින් පළවෙනි රූපයට අදාළව නිවැරදි රූපය හැදෙනවා නේද? මේකේ උත්තරේ විදියට පළවෙනි රූපය ගන්න පුළුවන්. ප්‍රශ්න අංක 8. රූපයේ ඇති එකම තරාදියකින් අණ්ණාසි ගෙඩියක, අඹ ගෙඩියක සහ පැපොල් ගෙඩියක බර මනිනු ලද අවස්ථා තුනක් අපේ රූප සටහනෙන් දැක්කෙනවා නේද? නේද? පළවෙනි එකෙන් තියෙනවා අණ්ණාසි ගෙඩියක්, දෙවෙනි එකෙන් තියෙනවා අඹ ගෙඩියක්, තුන්වෙනි එකෙන් තියෙනවා පැපොල් ගෙඩියක්. ඉතින් මෙම ගෙඩිවල බර පිළිබඳව නිවැරදි ප්‍රකාශය කුමක්ද කියලා තමයි අහන්නේ. අපි බලමුකෝ මේ ප්‍රකාශය ගැන. එහෙනම් අණ්ණාසි ගෙඩියේ බර අඹ ගෙඩියේ බර මෙන් දෙගුණයකි. බලමුකෝ ඇත්තද කියලා. අණ්ණාසි ගෙඩියේ බර ගත්තට පස්සේ බිඳුවේ කියන තැනේ ඉඳන් කට 1 2 3 4 5 6ක් ගිහිල්ලා තියෙනවා නේද? අණ්ණාසි ගෙඩියේ බර කට 6කින් තමයි දැක්වෙන්නේ. අපි බලමුකෝ අඹ ගෙඩියේ බර කොහොමද කියලා. බිඳුවේ තියෙන සලකුණත් එක්ක කට 1 2 3 නේද? එහෙනම් අඹ ගෙඩියේ කට 3යි, අණ්ණාසි ගෙඩියේ කට 6යි. එහෙනම්
අන්නාස ගෙඩියේ බර අඹ ගෙඩියේ බර මෙන් දෙගුණයක කියන එක හරි නේද නිවරදි ප්‍රකාශනය අහන්නේ එන පළවෙනි එක හරි පැපොල් ගෙඩියේ බර අඹ ගෙඩියේ බර මෙන් තුන් ගුණයක පැපොල් ගෙඩියේ බර තියෙනවනේ කට්ට 1 2 3 4ක් අඹ ගෙඩියේ බර 3යි කට්ට කට්ට 3යි එහෙනම් ඒ ප්‍රකාශය වැරදි තුන්වෙනි පිළිතුර තමයි අන්නාසි ගෙඩියේ බර පැපොල් ගෙඩියේ බර මෙන් දෙගුණයක ඒ ප්‍රකාශයත් වැරදි නේද පැපොල් ගෙඩියේ කට්ට තියෙන්නේ 4යි අන්නාසි ගෙඩියේ කට්ට තියෙන්නේ 6යි එහෙනම් දෙගුණයක් කියන එක වැරදි එහෙනම් මේකේ නිවැරදි පිළිතුර තමයි පළවෙනි එක අන්නාසි ගෙඩියේ බර අඹ ගෙඩියේ බර මෙන් දෙගුණයක් කියන එක ප්‍රශ්න අංක 9 විවිධ ජල මට්ටම් සහිත සමාන භාජන 3ක් සමාන භාජන 5ක් රූපයේ දැක්වේ ජල මට්ටම් වැඩි වෙන අනුපිළිවෙලට එම භාජන පෙළ ගැස්වීමට අවම වශයෙන් භාජන කීයක් පිහිටීම වෙනස් කළ යුතුද අපි බලමුකෝ කීයක් වෙනස් කරන්න ඕනද කියලා පළවෙනි එකේ කියන්නේ වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට යනකොට වැඩි වෙන අනුපිළිවෙලට තමයි හදන්න තියෙන්නේ නේද එතකොට පළවෙනි රූපේ වෙනස් කරන්න ඕනේ නැහැ මොකෝ අඩුම ජල මට්ටමනේ තියෙන්නේ නමුත් දෙවෙනි රූපෙන් තියෙන්නේ වැඩිම ජල මට්ටම එතකොට ඒක දාන්න ඕනේ අන්තිමටම නේද එතකොට එකපාරක් ඔන්න වෙනස් කරා ඊට පස්සේ මේ තුන්වෙනි රූපෙන් තියෙන්නේ දෙවෙනි ජල මට්ටම ඒක තියෙනවා එහෙනම් දෙවෙනි තැනේ නම් දෙවෙනි පාරත් අපි වෙනස් කරා ඊට පස්සේ මේ අන්තිම ජල මට්ටම තියෙන්න ඕනේ තුන්වෙනි තැන එහෙනම් තුන්වෙනි එකම වෙනස් කරා එතකොට ගන්නට වැඩි වෙන පිළිවෙලට සැකසෙනවා ඒක නිසා මේකේ පිහිටීම් කී පාරක් වෙනස් කරන්න ඕනද තුන් පාරක් එහෙනම් මේකේ නිවැරදි පිළිතුර තමයි 3 ප්‍රශ්න අංක 10 මේක නම් රූප සටහනක් නෙමෙයි නමුත් අපි මේ ප්‍රශ්නේ බලමු මොකද්ද කියලා සුවඳ පාට මට නැති බව දැන් ප්‍රශ්න අංක 10 සුවඳ පාට මට නැති බව දන්නේ සිටින තැනදී හැඩයයි මම ගන්නෙ මෙහි පිට සැම දෙන පිහිට ලබන්නේ උරණ උනොත් නැත සමාව දෙන්නේ හරිම ලස්සන කවියක් නේද සුවඳ පාට මට නැති බව දන්නේ සිටින තැනදී හැඩයයි මම ගන්නෙ මෙහි පිට සැම දෙන පිහිට ලබන්නේ උරණ උනොත් නැත සමාව දෙන්නේ ඉතින් මෙම කවියේ අදහස වඩාත් හොඳින් ගැළපිය හැක්කේ මොකක්ද කියලා තමයි අහන්නේ සුළඟය ආලෝකය ජලය ආලෝකයේ සිටින තැනදී හැඩය ගන්නෙ නෑනේ නේද නේද ඒ වගේම සමයි මෙහි පිට සම දෙන පිට ලබන්නේ කියනකොට මේකට හුඟාක්ම ගැළපෙන එක තමයි ජලය නේද ජලයේ සුවඳයි පාටයි නැත්තේ නෑ නේද ජලය කියන්නේ අවර්ණයි ගඳක් සුවඳක් නෑ සිටින තැනදී හැඩයයි මම ගන්නෙ ඕනම භාජනයකට ඕනම තැනකට දැම්මට පස්සේ ඒ තියෙන දේ අණුව ජලයේ හැඩය වෙනස් වෙනවා ඒ හැඩය තමයි ගන්නෙ මිහි පිට සැම දෙන පිහිට ලබන්නේ කිව්වම ජලය නැතුව මිහි පිට ජීවත් වෙන කාටවත් ජීවත් වෙන්න බෑ නේද ඒ වගේම කියනවා හතරවෙනි එකෙන් උරණ වුණොත් නැත සමාව දෙන්නේ ඉතින් මේක උරණ වුණොත් වැස්ස වැඩි වුණොත් ගම් වතුර ඇති වෙනවා නේද හානි සිදු වෙනවා ඒ වගේම වැස්ස නැති වුණොත් නියං කාල ඇති වෙලා ඒත් අපිට කන්න බොන්න නැති වෙනවා ඒ නිසා මේකට වඩාත්ම ගැළපෙන පිළිතුර තමයි තුන්වෙනි එක ජලය ඉතින් දුවේ පුතේ ඔන්ලයින් ඉස්කෝලේ YouTube channel එකෙන් අපි හුඟක් වීඩියෝ දැම්ම රූපමය සටහන් කොහොමද කරන්න කියලා ඉතින් අද මම ඔයාලට කියලා දුන්නේ 2021 ශිෂ්‍යත්ව විභාගයට ආපු රූපමය ප්‍රශ්නවලට පිළිතුරු ගන්නෙ කොහොමද කියලා ඉතින් මම හිතනවා හුඟක් හොඳින් මේ ප්‍රශ්නවලට උත්තර ගන්න කොහොමද කියලා ඔයාලට තේරෙන්න ඇති කියලා. ඉතින් මම ඊළඟ වීඩියෝ එකකදී ඉතුරු ප්‍රශ්න ගෙන එන බලාපොරොත්තුවත් එක්ක ඔන්ලයින් ඉස්කෝලෙන් අදට මම සමු කරනවා.
හැමදාම ඔන්ලයින් ඉස්කෝලේ එක්කම ඉන්න ඔයාලට නිරෝගී වාසනාවන්ත සුභම සුභ දවසක්